දශම එක ආදේශි තරපහම 4.1 ආවා අපි. තව චුට්ටක් ලං වෙන්න පුළුවන්. තවත් තවත් චුට්ටක් මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කමට තවත් චුට්ටක් ලං වෙනවා. 2.1 කියන්නේ දෙකට කිට්ටුයි. ඒක ආදේශ කරපහම උත්තර වෙනවා 4.01 කියලා. හරි. තව ඉලක්කමක ආදේශ කරවොත් එහෙනම් 2.01 ආදේශ කරනවා. එතකොට උත්තර එනවා 4.01 ආදේශිකල සුළු ගන්න හිමිට ඔයාලට තේරෙයි හරිද දෙපැත්තෙන්ම ලං වෙනකොට හරිද ඍණ පැත්තෙන් ලං වෙනකොටයි ධන පැත්තෙන් ලං වෙනකොටයි පැහැදිලිව පේනවා පැහැදිලිව පේනවා මේ fx ට හම්බ වෙන්නේ උත්තරේ 4 කියලා හරිද උත්තරේ 4 කියලා හම්බ වෙනවා लिमिट එක්සගයන් දෙකට කොයි පැත්තෙන් ලං වුණත් එක්සගයන් දෙකට කොයි පැත්තෙන් සීමා වුණත් ලං වුණත් x වර්ගය ඍණ 2 x වර්ගය ඍණ 4 බෙදීම x ඍණ 2 කියන අගය මෙන්න මේ ශිතේ අගය ආසන්නෙන් උත්තරේ 4 හරිද අන්න ඒ විදිහට කියන්නේ දැන් අපි හැම වෙලාවෙම දන දන පැත්තෙන් ඉන්න පැත්තෙන් ආසන්න වීම ගැන සලකන්නේ නැහැ. අපි මේ අතර මේ ගන්න හතර ලීසි දෙයක් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට අර්ථ නොදැක්වෙන අගයක් වෙනවා නේද? ඒ කියන්නේ fx ට දෙක අරගෙන ආදේශ කරපුවම අර්ථ දැක්වෙන්නේ නැති උත්තරයක් වෙනවා නම් අපි ආසන්න වෙලා බලනවා. දෙකට ආසන්න වෙලා බලනවා උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. හරිද? ආසන්න වීම ගන්න හදන්න ඕන ඔය විදිහට. අපි චුට්ටක් චෙක් කරලා බලන්න අපි එක ගන්න හදලා බලමු. අද ආසන්න වෙනකොට උත්තර එනවා උත්තරේ 4 කියලා. පැහැදිලිද? right. අපි පොඩි ගානක් හදලා බලමු. ඔයාලා ඔයාලත් ටිකක් try කරලා බලන්න. මම ඔයාලට ගානක් දෙන්නම්. නිකන් හදලා බලන්න මේ වගේම ගානක් දෙන්නම්කෝ. limit q සමා ආසන්නයි 3ට q වර්ගය අඩු කිරීම 9 බෙදීම q ඍණ 3 මෙන්න මේක අගේ හොයන්න බලන්න ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම fx කියලා ශිතයක් තිබ්බොත් q වර්ගය අඩු කිරීම 9 බෙදීම q ඍණ 3 ඔයාලා දන්නවා මේකට 3 ඉලක්කම ආදේශ කරවොත් x 3 විට f 3 කියලා කියන්නේ 3 වර්ගයේ අඩු කිරීම 9 බෙදීම 3 ඍණ 3 උඩත් එන්නේ බිඳුවයි යටත් එන්නේ බිඳුවයි. ඒ කියන්නේ 3 අරගෙන ආදේශ කරවොත් එහෙම මේ අර්ධ උන දැක්කෙන උත්තරයක් එනවා. අපි බලමු මේකට ආසන්න වෙනකොට කොහොමද වෙන්නේ කියලා. බලන්න try එකක් දීලා කිය දෙන්න කියලා. හරි දැන් බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. හරි දැන් පැහැදිලිව පේනවා දැන් fx කියලා ශිතය දුන්නා q ගේ වර්ගය අඩු කිරීම 9 බෙදීම q ඍණ 3 කියලා දුන්නා අහනවා x සමානයි 2 x සමානයි 3 විට මොකද වෙන්නේ කියලා x සමානයි 3 විට f 3 නේ f 3 කියලා කියන්නේ 3 වර්ගය අඩු කිරීම 9 බෙදීම 3 අඩු කිරීම 3 උත්තර එනවා 9 අඩු කිරීම 9 බෙදීම 3 අඩු කිරීම 3 සුළු වෙනවම උත්තරේ බිඳුවයි බෙදීම බිඳුවයි ඔන්න දැන් තමයි අවුල දෙන්නේ හරිද මෙන්න මේකේ එන අවුලක් තියෙනවා බිඳුව බෙදීම බිඳුව කියන්නේ අර්ථ නොදැක්වෙන අවස්ථාව හරිද අපි බලන්න ඕනේ දැන් මේ වගේ ශිතයක
අර්ථ නොදැක්වෙන අවස්ථාව මගහැරලා මේකේ F3 වෙනකොට උත්තරයක් ගන්න. හරිද? මොකද හේතුව F2 දැම්මත් උත්තරයක් ගන්න පුළුවන් F4 දැම්මත් ගන්න පුළුවන් නම් F3 දැම්මම එන උත්තරේ තමයි හොයාගන්න ඕනේ. දනානන්තය හරි කම නැහැ. ඒ කියන්නේ අනන්තයවත් කම නැහැ ළමයි. ඍණානන්තයවත් කම නැහැ. දනානන්තයවත් අමු. අනන්තයවත් කමක් නැහැ. හැබැයි මේ වගේ අර්ථ නොදැක්කේ නේ වෙන්න බෑ. හරිද? අර්ථ නොදැක්කේ නේ වගේ විදිහට ගණන් ගන්නෙ අර්ථ නොදැක් වෙන පිළිතුරු වෙන්නේ එකක් බිඳුව බෙදීම බිඳුව આવොත් අර්ථ දැක්වෙන්නේ නැහැ. අනන්තය බෙදීම අනන්තය આવොත් ඒ අර්ථ දැක්වෙන්නේ නැහැ. හරිද? ආය අනන්තයේ බෙදීම බිඳුව આવොත් ඒ අර්ථ දැක්වෙන්නේත් නැහැ. අනන්තයේ අඩු කිරීම අනන්තය આવොත් ඕක අර්ථ දැක්වෙන්නේත් නැහැ. හරි. මේ මේ අනන්තයේ දැන් මේ මෙන්න මේ වගේ තියෙනවා. අනන්තයේ වැඩි කිරීම අනන්තය කියන්නේ අනන්තය තමයි. ඒක ඉෂුවක් නැහැ. හරිද? අනන්තයට අනන්තයක් එකතු වෙනවා කියන්නේ ඒත් අනන්තය තමයි. ඒක ඉෂුවෙකුත් නැහැ. හරිද? අනන්තයට බිඳුවක් එකතු වුණා කියලා ඒත් අනන්තයයි. හරිද? ඊට පස්සේ බිඳුව අනන්තයෙන් බෙදුනොත් ඒත් උත්තරේ බිඳුවයි. හරිද? මෙන්න මේ ටික අර්ථ දැක්කන මේක අවුලක් නැහැ. මේවා හරි. හරි. හැබැයි බැරි වෙලා හරි මෙන්න මේ වගේ උත්තර එනවා නම් මෙන්න මේ වගේ උත්තර එනවා නම් පුතේ මේවා කචල් උත්තර. හරිද? මේවා අර්ථ දැක්වෙන්නේ නැහැ උත්තර. ඒ කියන්නේ බිඳුවෙන් බිඳුවේ බෙදුවත් උත්තරේ මොකද්ද කියලා හිතා ගන්නවත් බැහැ. අනන්තය අනන්තයෙන් බෙදද්දී කවුද ලොකු කවුද පොඩි කියලා හිතා ගන්නවත් බෑනේ. අනන්තයෙන් බිඳුවෙන් බෙදුවා කියලා අර්ථ දැක්වෙන්නේ නැහැ කොහොමත්. අනන්තයෙන් අනන්තයට අඩු කරත් අර්ථ දැක්වෙන්නේ නැහැ. හරිද? ඉතින් මොකද කරන්නේ? ගානේ උත්තරේ 6 තමයි එන්නේ. හොඳ උත්තරයක් වල් හදා ගන්න පුළුවන් වුණා නම් බලමු ට්‍රයි කරලා මේක කොහොමද හදන්නේ කියලා. හරිද? මේ අර්ථ නොදැක්කෙන උත්තරේ එන්නේ නැති වෙන විදිහට හදා ගන්න. රයිට්. මම මොකද කරන්නේ? මම ඉස්සෙල්ලාම මේ තුනේ ඉලක්කමට ලං වෙන උත්තර ආදේශ කරනවා. ලිමිට්. හරිද? x වල අගය තුනේ ඉලක්කමට ආසන්න කරනවා ඍණ පැත්තේ. අපි දන්නවනේ මේක මෙහෙම ඛණ්ඩාංක තලයක ගැහුවාම මෙතන නම් 3 ඉලක්කම තියෙන්නේ ළඟ තියෙන ඉලක්කම් තමයි 2 ඉලක්කමයි 4 ඉලක්කමයි. ඒතකොට 2 ඉලක්කම පැත්තේ ඉඳන් 3 ඉලක්කමට අගයන් ආදේශ කරන් යන්න පුළුවන් x ල අගයන්. අපි කියන්නේ ඒතකොට ඍණ පැත්තෙන් කියලා. හරිද? අනිත් පැත්තෙන් යනවා නම් ධන පැත්තෙන් කියලා කියන්නේ. හරිද? මම මේ දැන් නිල් පෑනින් කරන්නේ ඍණ පැත්තෙන් ආසන්න වීම. limit x අගය 3ට ආසන්න වෙනවා x නෙමෙයි sorry මේ මොකද්ද q නේද q වල අගය මේ මෙතනත් q වෙන්න ඕනේ මෙතනත් q වෙන්න q සමානයි 3 විට නැත්නම් මෙතනත් q වෙන්න ඕනේ Q වල අගය ඍණ 3ට ආසන්න වෙනකොට නිකන් try කරමු Q වර්ගය අඩු කිරීම 9 බෙදීම Q අඩු කිරීම 3 මම Q වලට අගයන් ආදේශ කරන්නයි යන්නේ ඒ ඊට පස්සේ මේකට එන උත්තරේට ඒ කියන්නේ FQ ට එන උත්තර ටික තමයි ඊට පස්සේ ලියන්නේ බලමු ඉස්සෙල්ලාම මම 2 ඉලක්කම ආදේශ කරනවා 2 ඉලක්කම ආදේශ කරපහම ඔයාලට එන්න ඇති 5යි කියලා ඊට පස්සේ 2.5 ආදේශ කරනවා. එතකොට එනවා 5.5 කියලා. ඒ කියන්නේ මේ මේ ටික ටික ලං වෙනවා මේ. මෙතන 2 ඉලක්කම තිබ්බා. ඊට පස්සේ 2.5 ආදේශ කරා. ඊට පස්සේ 2.9 ආදේශ කරා. ඊට පස්සේ 2. ලියන් ඩිඩත් නැහැ. 2.9 9 9 9 ආදේශ කොන්නෝම ලං වෙනවා. 2.9 ආදේශ කරපුවාම 5.9ක් ආවා. 2.9999 ආදේශ කරපුවාම 5.9999ක් එනවා. ඒ කාට හරි හිතෙන්න පුළුවන් කොහොමද සර් මෙච්චර ඉක්මනට උත්තර ගන්න කියලා. මේකේ ක්‍රමයක් තියෙනවා. හරිද? ඔයාලට ටිකක් අපහසු වෙවා කියන ළමයි මේ නිකන් මේක කැල්කියුලේටර් එකට දාන්නකෝ. කැල්කියුලේටර් එකෙන් දාලා සූත්‍ර කළ බලන්නකෝ. මොකක්ද එන්නේ කියලා. හරිද?
ඔව් ඔය විදිහට උත්තර ටිකක් එනවා ලං වෙනවා හයට ලං වෙනවා වගේ හරි රයිට් ධන පැත්තෙන් ලං වීම බලමු ධන පැත්තෙන් ඉස්සෙල්ලාම 4 ආදේශ කරනවා ඊට පස්සේ 3.5 ආදේශ කරනවා ඊට පස්සේ 3.1 ආදේශ කරමු ඊට පස්සේ මේ වගේ තැනකින් 3.01 වගේ එකක් ආදේශ කරමු මේ ළඟට වෙන්න හරි ඔය වගේ අගයන් ටිකක් ආදේශ කරන් යන්න Q ගන්නවා මේක ලියමු ඉස්සෙල්ලාම limit Q වල අගය 3ට ආසන්න වෙනා ධන පැත්තෙන් Q වර්ගය අඩු කිරීම 9 බෙදීම Q ඍණ 3 අගය හොයන්න යන්න. එතකොට FQ ට මොකද්ද වෙන්නේ කියලා බලමු. එතකොට ඉස්සෙල්ලා මම ආදේශ කරනවා 4 ආදේශ කියලා බලමු. 3 ඉලක්කමනේ ආදේශ කරන්න බැරි මම 4 ආදේශ කියලා බලමු. 4 ආදේශ කරපහම උත්තර එනවා 7ක් කියලා. ඊට පස්සේ 3.5 ආදේශ කියලා බලමු. उत्तर दशम आदेश उत्तर तव चुट्ट दशम बिंदु आदेश उत्तर हयादशम बिंदु बिंदु पेन देता लिमिट एक्साई पेन लिमिट x ආසන්න වෙනකොට 3 ඉලක්කමට x නෙමෙයි sorry q q q q q ආසන්න වෙනකොට 3 ඉලක්කමට q වර්ගයේ අඩු කිරීම 9 බෙදීම q අඩු කිරීම 3 කියන එකේනා උත්තරේ 6ට තමයි සමානුපාතික වෙන්නේ කියලා. ඒ කියන්නේ හරියන්නේ උත්තරේ 6 තමයි වෙන්නේ කියලා. හරි. අපි දැන් බලමු මේ ගාන දැන් හැම වෙලාවෙම මෙහෙම හදන්න බෑනේ හරි හැම වෙලාවෙම ඔහොම හදා හදා ඉන්න බැරි හින්දා මේකට නැද්ද බලමු ටිකක් ලේසි විදියක් හරිද ඔහොම අර්ථ නොදැක්වීම වෙනවනම් ඒ අර්ථ නොදැක්වීම මගහැරවලාගෙන අර්ථ නොදැක්වෙන අවස්ථා මගහැරවගෙන ගණන් හදන්න පුළුවන් ක්‍රමය කීපයක් අපි කතා කරලා බලමු හරිද මේ ගානෙත් ඇත්තරම දැන් ඍණ පැත්තෙන් ආසන්න වීම ධන පැත්තෙන් ආසන්න වීම කියලා කියලා ඔහොම ගණන් හදවුවොත් ළමයි සීමා ගාන හදන්නවා මම හිතන්නේ පැය 3ක් විතර යනවා. ඒතර පේපරේ හදන්න දෙන්නේ නැහැ. හොඳයි. දැන් සීමා ගාන දුන්නොත් එහෙම මේ මේ වගේ. දැන් ඔයාලට දෙනවා limit x ආසන්නයි 3 වෙනකොට දැන් මම ඒ ඉස්සෙල්ලා දුන්න ගාන වගේ මේ තමයි ඒ ගාන x වර්ගය ඍණ 9 බෙදීම x ඍණ 3 වගේ එකක් දුන්නේ මම නේද එතකොට අපි දන්න මේක 3ට 3 ඉලක්කම මේකට ආදේශ කරලා බලන බැලුවොත් පැහැදිලිව පේනවා 3 වර්ගය කියන්නේ 9යි 9න් 9ක් අඩු කරපුවාම 0යි මෙතන හරයේ තුන අඩු කිරීම තුන කියන්නේ බිඳුවයි. ඒතකොට බිඳුව බෙදීම බිඳුවක් කියන්නේ. අර්ථ දැක්කන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ඕකේ ඔය අර්ථ නොදැක්වෙන ස්වරූපේන කියලා තියෙනවානේ. අර්ථ දැක්වෙන්නේ නැත්තේ මෙන්න මේ හේතු හින්දා කියලා. ඒ කියන්නේ බිඳුව එන හින්දා නැත්තම්. බිඳුව එන එක්කෙනා සාධකයක් විදිහට ලේ අරගෙන උඩයි යටයි දෙකෙන් මේකයි ලයින් කරනවා. හරිද? බිඳුව එන එක්කෙනා සාධකයක් විදිහට ලේ අරගෙන උඩයට දෙකෙම ඒක අයින් කරලා දාන්න. පැහැදිලි? අන්න එහෙම අයින් කරගන්න පුළුවන් වුණා නම් ඔයාලට ওই ගාන ඇත්තටම හදන්න ලේසි. උදාහරණයක් තමයි මේක. හරිද? limit උදාහරණ ගන්න මේ වරන්න x ආසන්නයි 3ට මම මේ උඩ එක්කන ලියලා මේ විදිහට. x ඍණ 3යි x ධන 3යි බෙදීම x ඍණ 3යි. හරිද? එතකොට පැහැදිලිව පේනවා සාධක දෙකක් තියෙනවා උඩයි යටයි දෙකේම ඒ සාධකේ කපලායින් කරනවා. ඒ කියන්නේ x සමානයි 3 කියන එකේන ආදේශ කරන්න කලින්ම සාධකයක් විදියට x ඍණ 3 අරගෙන කපලායින් කරගන්නවා. පැහැදිලිද? එතකොට එනවා මෙන්න මේ වගේ ශිතේ එනවා එතකොට limit x ධන 3 x ආසන්න වෙනකොට 3ට බලන්න x ආසන්න වෙනකොට 3ට x ධන 3ෙන් ගන්න පුළුවන් වගේ ඒ වගේ වෙලාවකදී ආය වම් පැත්තෙන් දකුණු පැත්තෙන් කේකී ඉන්න ඕනේ නැහැ මේ 3 ඉලක්කම කෙලින්ම මෙයාට ආදේශ කළා බලන්න
අර්ථ දැක්වෙන උත්තරයක් එනවනම් අර්ථ දැක්වෙන උත්තරයක් එනවනම් බය නැතුව ආදේශ කරනවා කියදන්නේ 3 එකතු කිරීම 3 උත්තරය 6යි පැහැදිලිද අර්ථ දැක්වෙන උත්තරයක් එනවනම් ආය මුකුත් බය වෙන්න එපා ආදේශ කරලා ගන්න අර්ථ දැක්වෙන්නේ නැති කොටසක් එනවනම් අර්ථ දැක්වෙන්නේ නැති කොටස හදලා දෙන එක නා සාධකයක් විදිහට සුළු කරන්න සුළු කරගන්න හරිද සාධකයක් විදිහට එළියට අරගෙන සුළු කරගන්න හරිද දැන් පැහැදිලිව පේනවා මෙයාගේ x ඍණ 3 කියන කොටස තමයි ඇත්තටම මේ x ඍණ 3 කියන කැලෙන් තමයි මේ මේ අර්ථන දැක්වෙන කොටස හැදෙන්නේ හරිද එන්නේ යා සාධකයක් විදිහට අපිට එළියට අරගෙන යටයකත් එක්ක කපලා අයින් කරගන්න පුළුවන් වුණා නම් අපිට ඉතිරි කොටසෙන් උත්තරේ පැහැදිලිව ගන්න පුළුවන් හොඳද රයිට් තව ගානක් හදලා බලමු මම වයිට් බෝඩ් එකේ කියලා දෙන්නම් මට හදලා දෙන්න බලන්න පුතේ මේ විදිහම ගානක් දෙන්නම් එතකොට ඔයාලා තව ටිකක් ලේසි ලිමිට් x ආසන්නයි 1ට x ඝනය ඍණ 1 බෙදීම x ඍණ 1 මේ ගානේ පැහැදිලිව දන්නා මේ 1 කියන එකේන ආදේශ කරවුවොත් බිඳුව වෙනවා කියලා. ඕනනම් චෙක් කරලා බලන්න. බලන්න 1 කියන එකේන ආදේශ කරවුවොත් එහෙම 1 ඝනය අඩු කිරීම 1 බෙදීම 1 ඍණ 1. 1 ඝනය කියන්නේ 1. ඒතර උත්තරේ බිඳුවයි. මෙතනත් බිඳුවයි. අර්ථන දැක්කම මේ. එහෙනම් ඒ අර්ථන දැක්වෙන සාධකය ඉවත් කරගන්න බලන්න. අර්ථන දැක්වෙන සාධකයක් තියෙනවා. ඒ සාධකේ ඉවත් අයින් කරගන්න බලන්න. හරි මම මේක හදලා පෙන්නන්නම් බලන්න පුතේ හරිද ලිමිට් x ආසන්නයි 1ට හරිද මම මොකද කරන්නේ උඩ ඔය x ඍණ 1න් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ මොකද එයා තමයි ඔය බිඳුව කරන්නේ ඝන දෙක අතරේ සාධක ලියනවා එතකොට x වර්ගය එකතු කිරීම x එකතු කිරීම 1 බෙදීම x ඍණ 1යි හරි සුළු කරමු බලන්න තොර මෙයාට මෙයා කැපිලා යනවා එක ආදේශ කරපුවාම එකේ වර්ගය එකතු කිරීම එක එකතු කිරීම එක උත්තර එනවා 3ක්